කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂ ත්‍රිගහ යෝගයක් පිළිබඳව 2023 10 වෙනි මාසයේ 19 සිට 11 වෙනි මාසයේ 6 දක්වා ත්‍රිගහ යෝගයක් කියනවා හේතු සමග තුලා රාශිය. අපි මේ தත්ත්වයේ පිළිබඳව තත්කාල කේන්දරයක් ගොඩනගලා බැලුවොත් එම මෙන්න මේ විදිහයි තියෙන්නේ. මේ 2023 10 වෙනි මාසයේ 19 වෙනිදා දවසේ මම තත්කාල කේන්දරයක් සකස් කළා. උච්චික ලක්ෂණය මුල් කරගත් අවස්ථාවකයි මේ තත්කාල කේන්දරය ආරම්භ කළේ. උච්චික රාශියේ සඳු ඉන්නවා මුල් අංශක 10 නීචව මැද අංශක 10 මූටව අන්තිම අංශක 10 සම මට්ටමින් ඉන්න බව පෙන්වුම් කරනවා. ඒ වගේම හතරවෙනි කොටුවේ කුම්භ රාශියේ සනිස්සු අක්ෂේස්ව මූල ත්‍රිකෝණව ඉන්නවා. ඒ වගේම හයවෙනි කොටුවේ මේෂ රාශියේ ගුරු මිත්‍රව රාහු සතුරු ඉන්නවා. ඒ වගේම දහවෙනි කොටුවේ සිංහ රාශියේ සිකුරු සතුරු ඉන්නවා. ඒ වගේම තුලා රාශියේ අර අපි මුලින් කතා කරපු ත්‍රිගහ යෝගයේ කේතු සමග සිද්ධ වෙන්නේ මෙන්න මේ විදිහටයි. දොළොස්වෙනි කොටුවේ කේතු සතුරුව රවි නීචව කුජ සම මට්ටමින් හා මූටව බුධ මිත්‍රව ඉන්න බව පෙන්වුම් කරනවා. මෙන්න මේ ත්‍රිගහ යෝගයේ ක්‍රියාත්මක වන අවස්ථාවේදී රාශි 12ට එබැන් මේෂ රාශිය ඇතුළු මීන රාශි 12ට රාශි 12න් මුදුන අයට යම් යම් ක්‍රමවේද වලට මේක බලපාන බව පෙන්වුම් කරනවා. විශේෂයෙන් මතක තබා ගන්න ඕන මේ කේතු සමග සිදුවෙන ත්‍රිගහ යෝගය. ඒ කියන්නේ රවි කුජ බුධ කේතු හතර දෙනාම තුලා රාශිය 12 කොටුවේ සිද්ධ වෙන අතරතුරේදී අපි බලමු ඒ ඒ රැසින් ඉපදුණු අයට කොහොමද බලපාන්නේ කියන එක. මුලින්ම බලමු මේෂ රැසින් ඉපදුණු අයට කොහොමද මේ தත්ත්වය බලපාන්නේ කියන එක. විශේෂයෙන් මතක තබා ගන්න ඕන මේෂ රැසින් ඉපදුණු අයට 7 කොටුවේ තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ 7 කොටුවේ රවි කුජ බුධ කේතු ඉන්නවා. විශේෂයෙන් මතක තබා ගන්න ඕන මේෂ රැසින් ඉපදුණු අයගේ විවාහය කියන මාතෘකාවේ මත ගැටුම් නැති වෙන බවක් පෙන්වුම් කරනවා. හැබැයි බුද්ධිය නුවණ මේ වෙලාව කටයුතු කිරීම තුළින් මේෂ රැසින් ඉපදුණු අයගේ විවාහය කියන මාතෘකාව හොඳ විදියට වෙනස් කරගන්න පුළුවන් තීන ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් හැකියාව පෙන්වුම් කරනවා. ඔබ අති ධාවනකාරී අදහස් වලින් අනදෙන කෙනෙක්, එහෙම නැත්නම් විඩානේ දෙන කෙනෙක්, තමන් ගෙදරක් විඩානේ දෙන්න ගියොත් එහෙම අනදෙන්න ගියොත් එහෙම බිරිඳකින් යම් යම් අමනාපකම් ඇතිවීම තුළින් සිත් රිදවීම ඇතිවීම තුළින් ඔබට ටිකක් විවාහයට කනකොකා අඳලන්න සිද්ධ වෙන අවස්ථාවක් පෙන්වුම් කරනවා. ඒ නිසා හැබැයි ඔබට බුද ඉන්නේ හොඳ තත්ත්වයෙන් නිසා 7 කොටුවේ බුද්ධියේ නුවණ පාවිච්චි කිරීම තුළින් ඔබට ගොඩක් දේවල් වෙනස් කරගන්න පුළුවන් හැකියාවක් තියෙන බවත් පෙන්වුම් කරනවා. ඒ වගේම මතක තබා ගන්න ඕන නීතිමය ගැටළු වලට ඔබ අසු වෙන්න පුළුවන් මේෂ රැසින් ඉපදුණු අය. බොහොම කල්පනාකාරී විය යුතුයි. සමහර වෙලාවට පසුගාමී වෙලා කල් දාගත්ත යම් නඩුවක ප්‍රශ්න තියෙනවා නම් ඔබට යම් අවාසිදායක තත්ත්වයකට මුල පුරන දේවල් තිබුණා නම් ඒවා විසඳ ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. හැබැයි කම් මත තියාගෙන මම උපදෙස් දෙනවා. එහෙම නීතිමය ගැටළු නඩු හබ වලට පැටළුණු කෙනෙක් ඉන්නවා නම් වහම තවත් නීතිඥයෙක්ගේ උපදෙස් ලබා ගන්න. එක්ක ඉන්නේ නීතිඥයා වෙනස් කරන්න, ඔබට අවාසී කියලා දැනනවා වෙනස් කරන්න. සමහර වෙලාවට ඔබට වාසිය සලසා ගන්න පුළුවන් හැකියාවක් තියෙන බව පෙන්වුම් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම සතුරු කරදර කියන මාතෘකාව පිළිබඳ ටිකක් ගැටලුකාරී තත්ත්වයන් පෙන්වන්න පුළුවන්. මේ සතුරු කරදර ඊර්ෂ්‍යා සහගත දේවල් වලට මුල පුරන බවක් පෙන්වුම් කරනවා. ඒ නිසා ඔබ අවි ආයුධ පාවිච්චි කිරීමේදී බොහොම කල්පනාකාරී වේවි. අවි ආයුධ පුපුරන ද්‍රව්‍ය තීන තැන්වල සේදේ කරන හැය බොහොම කල්පනාකාරී වේවි. ගින්දරෙන් පීඩා විඳින්න සිද්ධ වෙයි සමහර වෙලාවට මේෂ රැසින් ඉපදුණු අයට. ඒ නිසා අනිවාර්යෙන් පළමු ආරක්ෂාව තියෙනක ඔබ මතක තබා ගත යුතුයි. පළමු ආරක්ෂාව දෙවුණුව තමයි ඔබේ රාජකාරී විය යුත්තේ. යම් රැකිය ආරක්ෂා කටයුතු කරන මේෂ රැසින් ඉපදුණු අය පලන් දින්න උන ආරක්ෂිත ඇඳුම් ඉස්වැඳුම් අත්වලට පාවලට පලන් දින හැම දෙයක්ම හොඳ විදිහට ආරක්ෂිතව මුලින් පැනඳගෙන තමයි මේ කටයුතු වලට සහභාගී වෙන්න ඕන. ඔබ නුහුරට පුරුදු නැති විදිහට වැඩ කළා අමාරු වෙටින්න එපා කියලා උපදෙස් දෙනවා. ඒ වගේ මතක තබා ගන්න ඕන ආදර සම්බන්ධතා පවත්වන තරුණ තරුණියන්ගේ ආදරය කියන මාතෘකාවේ ප්‍රශ්න ගැටළු ඇති වෙනවාමයි. ඒ සම්බන්ධයෙන් ඔබ මතක තියා ගන්න ඕන වචන පාවිච්චි කිරීමේදී, බැල්මේදී, ලියුම් කියවීමේදී, ඔබ ඉදිරිපත් කරන ආදර අසුම් යැවීමේදී,
බොහොම හොඳ වචන වලින් ආමන්ත්‍රණය කරන්න වැඩිලාවත් දෙකට දේවාලයේ සිද්ධ වෙන කතන්දර ඉදිරිපත් කරන දැලිපීයෙන් යම් යම් භයානක වැඩ කරනවා වගේ මේ වැඩේ කරන්න නම් යන්න එපා ඒ නිසා මොකද හේතුව ආදරේ බිඳ වැටෙන්න පුළුවන් ආදරේ පලා යන්න පුළුවන් බොහොම කල්පනාකාරී වී යුතුයි හැබැයි කොහොම වුණත් මේ සැලැස්ම ඉදිරිුණු අයට ජීවතුන්ගත කටයුතු වලින් යම් ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් බව පෙන්නුම් කරනවා ජීවතුන්ගත දේවල් වලින් වාසය සලසා ගන්න පුළුවන් බව පෙන්නුම් කරනවා ඒ වගේම මේ සැලැස්ම ඉදිරිුණු අය මොනවාරි ක්‍රීඩා තරඟ කටයුතු වලට සහභාගී වෙනවා නම් ඔබ අනිවාර්යයෙන් ඒ වලින් ජය ගන්නා බව පෙන්නුම් කරනවා කොහොමවත් ඔබගේ තියෙන ශරීරයේ ප්‍රතිශක්තිකරණය ශක්තිවන්ත භාවය නිසා ඔබ ඒ වලින් ජය ගන්නා බව පෙන්නුම් කරනවා ඒ වගේම විශේෂයෙන් මේ සැලැස්ම ඉදිරිුණු අය කොන්ත්‍රාත් කටයුතු කරනවා නම් බොහොම කල්පනාකාරී වී යුතුයි තමන්ගේ සේවකයන්ට කරදර ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් තා ඒ සේවකයෝ පාවිච්චි කරන ආම්පන්න වලින් එහෙම නැත්නම් යාන වාහන වලින් කරදර ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ඒ නිසා ඒ අයට කිසි උපදෙස් දෙන්න ඕන ඒ වගේම ඔබ ඒවා අහක බලාගෙන තවත් අයට පවර්ලස් කටයුතු කරන සුසු කාලයක් නෙවෙයි ඒ වලින් ඔබට යම් ජයක් ලබන්න ඕන නම් ඔබගේ පැය 24න් ඒ පැය 8කට යොදන කාලය ඒ කටයුතු වලට ඔබ අනිවාර්යෙන් ස්වබලා කටයුතු කළ යුතු බව මතක තබා ගන්න ඉසේ කිරිමුතුන් මේවා විනාශ කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා හැබැයි ඔබ අනිවාර්යෙන්ම හත් දින්න කරරටාවට ඔබගේ භාෂාවෙන් කියනනම් කතරගම දෙවියන්ට යම් කන්නලව්වක් කරලා ඔබගේ රැකී රක්ෂා කටයුතු ව්‍යාපාර කටයුතු සාර්ථක කර දෙන්න කියලා යම් අනිවිඩයක් යවන්නේ තරක රටාවට එතකොට ඔබට හොඳ විදිහට යමක් කරගන්න පුළුවන් හැබැයි ඔබ තුනටියේ වකුගඩු කොඳුයට පෙළේ රෝ රෝග වලින් පෙළෙන්න පුළුවන් එවැනි අමාරුකම් දැනනොත් වහම වෛද්‍ය උපදෙස් ලබා ගන්න කියලා මම ඔබට උපදෙස් දෙනවා මේ සැලැස්ම තුන අයගේ පලාපල ඔය තත්ත්වයේ තුල මූණ දෙන්න සිදු වෙනවා ඔබට 10 වෙනි මාසයේ 19 ඉඳන් 11 වෙනි මාසයේ හයිරින්දා දක්වා අපි බලමු ඊළඟට මෝෂන් බරැසින් ඉබුදුන අයට කොහොමද මේක බලපාන්නේ කියලා. මෝෂන් බරැසින් ඉබුදුන අයට මේක බලපාන විදියක් තියෙනවා. හැබැයි මතක තබා ගන්න මේක සිදුවෙන්නේ 6 වෙනි කොටුවේ තමයි මෝෂන් බරැසින් ඉබුදුන අයගේ කේන්දරයට අන්නේ. විශේෂයෙන් මතක තබා ගන්න රෝග පීඩා ප්‍රශ්න තිබුණා නම් ඔබට ඒ වලින් ජය ගන්න හැකියාවක් තියෙන බව පෙන්නුම් කරනවා. ශල්‍ය කර්ම වලට මූණ දෙන්න බලාගෙන ඉන්න. එහෙම නැත්නම් බොහෝ වෙලාවට යම් පරීක්ෂණ කටයුතු වලට මූණ දෙන්න බලාගෙන ඉන්න යම් කෙනෙක් ඉන්නවා නම් බය නැතුව මූණ දෙන්න හොඳ වෛද්‍යුරු ලැබිලා මුදල් ලැබිලා බෙහෙත් ලැබිලා ඔබට ඒක සුවපත් වෙන වාසනාව සැලසෙන බවත් පෙන්නුම් කරනවා ඒ වගේම විශේෂයෙන් ඔබට ආහාර පද්ධතිය ජීර්ණ පද්ධතිය ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් කඩවල වලින් කැම ගන්න එපා මේ දවස්වල පිළිතකමට පිටින් රා හොයාගෙන නැත්තම් දිව පිනවන්න කන්න යන්න එපා බඩවැලේ පිළිබඳ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් තමයි ගිඩි බිබිලි වගේ දේවල් ඇති වෙන්න පුළුවන් බව මතක තබා ගන්න. ඒ වගේම ඔබගේ සනීප ආරක්ෂාව පිළිබඳ විශේෂ සැලකිලිමත් වෙන්න ඕන. විශේෂයෙන් උෂබරසින් පුදුණු අයගේ කාන්තා පක්ෂයයි බොහොම කල්පනාකාරී වී යුතුයි. විශේෂයෙන් ඔබ නිතරම පිරිසිදු වෙන්න ඕන. ඒ වගේම ඔබගේ රහස් අවයව සම්බන්ධයෙන් ඉතාම පිරිසිදුකම පිළිබඳව බොහෝ දැඩි ලෙස හිතන්න ඕන. සමහර වෙලාවට ඔබට රෝගල්ගත වීමේ රෝග පවා ඇති වෙන්න පුළුවන් බවක් පෙන්නුම් කරනවා. ඒ වගේම කාන්තා පක්ෂයයි විශේෂයෙන්ම ඒ රූපලාවන්‍ය කටයුතු භාවිත කරන එවැනි තැන්වල සේවය කරන එවැනි දේවල් නිෂ්පාදනය කරන අය බොහොම ප්‍රවේසම් වෙන්න ඕන. ඒවා පළඳින ගාන එහෙම නැත්නම් ඒවා පිළිබඳව වැඩිදුර හිතන අය බොහොම ප්‍රවේසම් වෙනවා. හැමතර කරදර ප්‍රශ්න තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ තැන්වල වැඩ කරන ඒ රසායනික ද්‍රව්‍ය අතපත ගාන අයට නීතිමය ගැටලුව තියෙන්න පුළුවන්. ඒ වගේම මතක තබා ගන්න විශේෂයෙන් ඒ අයගේ විස වස විස වීම පිළිබඳ ප්‍රශ්නයක් පෙන්නුම් කරනවා. විශේෂයෙන් මුෂඹරසින් පිදුණු අය බොහොම කල්පනාකාරී විය යුතුයි. ගෙදර දොරේ ඇති කරන සතුන්ගෙන් ප්‍රශ්න ඇති වෙන කාලවකවානුව බව පෙන්නුම් කරනවා. බොහෝ වෙලාවට ශරීර විස ශරීරගත වීමක් පිළිබඳ පෙන්නුම් කරනවා සතුන් නිසා. ඒ කියන්නේ බොහොම කල්පනාකාරී විය යුතුයි. ඒ වගේම මුෂඹරසින් පිදුණු අයට ගෙඩි බිබිලි වගේ දේවල් වලින් හැමේ වර්ණයේ වෙනස් වෙන කතන්දර පවා සිද්ධ වෙන දේවල් සිද්ධ වෙන්න පුළුවන් බව පෙන්නුම් කරනවා. විශේෂයෙන් තමන්ගේ ළඟ ඉන්න ගෙදර දොරේ වැඩ කරන වැඩකරුවන් සහකරුවන් එහෙම නැත්නම් වැඩපොලේ තමන්ට අත්උදව් කරුවන් සේවකීන් වැඩකාරයන් බොහොම ප්‍රවේසම් වෙන්න ඕන ඒ අයට කරදර ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් විශේෂයෙන් මතක තබා ගන්න ඕන ඒ අය පාවිච්චි කරන බඩු මුට්ටු වලට අලාභන සිද්ධ වෙන්න පුළුවන් ඒ අයගේ ඇසිරීම් රටාව එහෙම නැත්නම් ඒ අය පීගෙන හිතන්නේතු කටයුතු කිරීම තුළින් ඒවා කැඩෙන්න විදින්න පුළුවන් ඔබ ඒ ගැන වැඩිදුර
සොයන්න බලන්න ඕන බව මතක තබා ගන්න. විශේෂයෙන් මේ උෂම්බ රැසෙන් ඉබදුණු අයගේ රෝග පිළිබඳ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. අසිනීප කතන්දර නිසා රෝහල් ගත වෙන්න පුළුවන්. අඳුම ගානේ ඔබ පෞද්ගලික මට්ටමින් හරි වෛද්‍යවරයෙක් හොයාගෙන කියලා බෙහෙත් ගන්න සිදුන බව පෙන්눔 කරනවා. හැබැයි ඇඳුම් පැනඳුම් සම්බන්ධයෙන් කටයුතු කරන කටයුතු ඉතාම හොඳයි. නූල් සම්බන්ධයෙන් රිදිපිලි සම්බන්ධයෙන් කටයුතු කරන කටයුතු ඉතාම හොඳයි. ඒ අය පිළියම් ආදායම සර්වණක බව පෙන්눔 කරනවා. ඌ බොහොම උනත් මේ 2020 10 මාසයේ 19 ඉඳන් නොවැම්බර් මාසයේ 6 වෙනිදා දක්වා පවතින මේ තත්ත්වය ඉතාම යහපත් තත්ත්වයක් රිදිපිලි නූල් සම්බන්ධයෙන් ඒ විවන වියන කරන දේවල් වලින් කටයුතු කරන එක තමයි යහපත් තත්ත්වයක් පෙන්눔 කරන බව පේනවා. ඒ වගේම මතක තබා ගන්න ඕන ආහාර සම්බන්ධයෙන් කටයුතු කරන කට්ටිය පොඩ්ඩක් නීතිමය ගැටළු වලට මැදි වෙන්න පුළුවන්. ආපන ශාලා, එහෙම නැත්නම් ආහාර නිෂ්පාදනය කරන ආයතන, බේකරි, එහෙම නැත්නම් කෑම බීම උයලා පියලා මහජනතාවයට කන්න බොන්න සේවය සපයන ආයතන බොහොම ප්‍රවේශම් වෙන්න ඕන. ඒ අයගෙන් වැරදි දේවල් වැරදි විදිහට කලවම් වීමේ පිළිබඳ ප්‍රශ්න නිසා, වස විස වීම පිළිබඳ ප්‍රශ්න නිසා ටිකක් නීතිමය ගැටළු වලට මැදි වෙන්න පුළුවන්. බොහොම කල්පනාකාරී වීටි. මේකට කරන් තියෙන එකම දෙයයි ඔබ සිල් දෙක කලින් සැලසුම් කරන්න, ඔබ මීට වඩා වැඩියෙන් හොයලා බලන්න, තමන්ගේ යට යට තින්න ඇට උපදෙස් දෙන්න, ඒ වගේම කරන කින දේවල් පිළිබඳව අඩුම ගානේ තමන්ගේ ආයතන වල තියෙන CCTV කැමරා වලින් ඒවා නිතරම අධීක්ෂණය කරලා කටයුතු කිරීම පිළිමේ අවම කරගන්න පුළුවන් බව පෙන්නුම් කරනවා. කොහොම නමුත් උෂම රැසින් ඉබදුණු අයට මේ ත්‍රිගහ යෝගයේ කීතු සමග ඉල්ලපින හතර යෝගයේ කෝ යහපත් තත්ත්වයක් රවි කුජ ඉන්නතන දිහා බැලුවම යහපත් විදිහට බලපාන බව පෙන්නුම් කරනවා. අපි ඊළඟට බලමු මිතුන රැසෙන් ඉබදුණු අයට කොහොමද මේ தත්ත්වය බලපාන්නේ කියන එක. විශේෂයෙන් මිතුන රැසෙන් ඉබදුණු අයගේ මේ தත්ත්වයෙන් ඉබදුණු අයට කොහොමද මේ தත්ත්වය බලපාන්නේ කියන එක. විශේෂයෙන් මිතුන රැසෙන් ඉබදුණු අයගේ මේ தත්ත්වය ක්‍රියාත්මක වෙන්නේ මේ ත්‍රිගහ යෝගය, එහෙම නැත්නම් මේ කේතුත් එක්ක වුණාම හතරගහ යෝගය සිද්ධ වෙන්නේ 10 මාසයේ 19 ඉඳන් 11 වෙනි මාසයේ 6 දක්වා පස්සිනි කොටුවේ මේක සිද්ධ වෙන්නේ. විශේෂයෙන් මතක තබා ගන්න ඕන දරුවන් පිළිබඳ ප්‍රශ්න ගැටළු ඔබට ටික වැඩිපුර එන කාලයක්, දරුවෝ සල්ලි ඉල්ලාගෙන යන කාලයක්, සාමාන්‍යයෙන් අවුරුදු 22 23 ඉන්න දරුවෝ පිටරට යන්න සල්ලි ඉල්ලන්ගෙන තාත්තගෙන් අම්මගෙන්, ඒ නිසා ටිකක් මුදල් හදල් දරුවෝ වෙනුවෙන් වැය වෙන කාලවක වුණා බව පෙන්눔 කරනවා. විශේෂයෙන් මතක තබා ගන්න ඕන ටිකක් කාමුක හැඟීම් ඉස්මතු වෙන කාලයක්, ආදරය කියන මාතෘකාවත් එක්ක අනවශ්‍ය විදියේ දේවල් හිතන්න ගිහිල්ලා විනෝද වෙන්න ගිහිල්ලා ටිකක් ප්‍රශ්න ගැටළු ඇති කරගන්නවා මිතුන් රැසින් ඉබදුණු අය. ඒක මතක තියාගන්න ඉතාම උපක්‍රමශීලීව රහසිගතව, ඒ වගේම අනිත් අයට අනබෙර ගහන්න නැතුව කරන කින දේවල් කල් වේලා ඇතුව කිරීම තුළින්, ඒවා රහසිගතව කිරීම තුළින් ඒවා අවම කරගන්න පුළුවන් අලාභහණි වෙන දේවල්. ඒ වගේම මතක තබා ගන්න ඕන විශේෂයෙන් මේ දරුවෝ හදිසි අනුතුරු කරදර වලට භාජනය වෙන්න පුළුවන්. තමන්ගේ විශේෂයෙන් මතක තබා ගන්න ඕන දරුවෝ ඉන්න විවාහ වෙලා දරුවෝ ඉන්න අයට ටිකක් අසුභාරංචි ඇති වෙන කාලයක්. එක්කෝ නීතිමය ගැටළු වලට මැදි වුණා, එක්කෝ මත්ද්‍රව්‍ය වලට හැබ්බැයි වෙලා කියලා, එහෙම නැත්නම් යම් ගහ ගැනීමක් බැන ගැනීමක් එවැනි දේවල් වල ඉදෙන ඇට්ටියක් ගැටලුකාරී තත්ත්වයක් පෙන්නුම් කරනවා. හැබැයි මිතුන් රැසින් ඉබදුණු අයගේ උසස් අධ්‍යාපනයේ යෙදිලා ඉන්න අයට ඉතාම හොඳ තත්ත්වයක්. අධ්‍යාපන කටයුතු සාර්ථකයි, සංගීත කටයුතු කරන, නැටුම් කටයුතු කරන, ඒ වගේම කලාවට සම්බන්ධ කටයුතු කරන අයට ඉතාම යහපත් කාලයක්. බොහෝ වෙලාවට ඒ අයගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන, එහෙම නැත්නම් මිතුන් රැසින් ඉබදිලා ඉන්න අය කලාවට සම්බන්ධ කටයුතු උපදේශන දෙන, එහෙම නැත්නම් අධ්‍යාපනය දෙන, එහෙම නැත්නම් බොහෝ වෙලාවට උගන්වන කතිකාචාර වෘත්තියේ යෙදෙන අයට ටිකක් වැඩි වැඩ වැඩිපුර යෙදෙන කාලවක වණුවක්, හොඳ කාලවක වණුවක්, යහපත් කාලවක වණුවක්, ප්‍රසිද්ධිය උසරන කාලවක වණුවක්, ජනමාධ්‍ය වලින් ප්‍රසිද්ධිය ලැබෙන, පුවත්පත් වලින් ප්‍රසිද්ධිය ලැබෙන, YouTube වලින් ප්‍රසිද්ධිය ලැබෙන සුබ කාලවක වණුවක් බව පෙන්눔 කරනවා. ඒ වගේම මතක තබා ගන්න ඕන ඉගෙන ගන්නා වයසේ දරුවෝ ඉන්නවා නම් ඒ අයට අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන සිළු ඈක උපකාර ලැබෙන කාලවක වණුවක්. විශේෂයෙන් මතක තබා ගන්න උසස් අධ්‍යාපනයේ යෙදෙන වාසනාව තීන බලාපොරොත්තුෙන් ඉන්න දරුවන්ට සුබ ආරංචි ලැබෙනවා. ඒකෝ ඒවට තේරුණා, එහෙම නැත්නම් ඒ සම්බන්ධ ශිෂ්‍යත්වයක් ලැබුණා, පිටරට යන වාසනාව ලැබුණා, අන්නේවිනි සුබ ආරංචි ලැබෙන කාලවක වුණා බව මතක තබා ගන්න. ඒ වගේම ඔබගේ පපුව ප්‍රදේශයේ ප්‍රවේශම් කරගන්න ඕන මිතුරු රැසින් ඉබදුණු අය, ඒ වගේම මතක තබා ගන්න ඕන තමන්ගේ පිට පපුව කියන හෘදය ප්‍රාණය කියන කතන්දරේ ටිකක් ගැටලුකාරී තත්ත්වයක්. මොකද හේතුව
ජීවිතේ බෙහෙත් හේත් විසවීම පිළිබඳ ප්‍රශ්න පෙන්න නිසා මිතුරු ලෙසින් ඉපදුන අය අනවශ්‍ය දේවල් කන්න බොන්න යන්න එපා. එහෙම නැත්නම් ලෙඩක් දුකක් හැදුනොත් වෛද්‍ය උපදෙස් ලබා ගන්න උපදෙස් ලබා ගන්න. හිතුමතේ ගොඩ වෙතගම් කළා අමාරු වෙටින්න එපා කියලා උපදෙස් දෙනවා. මිතුරු ලෙසින් ඉපදුන අයට සුබ අනාගතයක් කියලා ප්‍රාර්ථනා කරනවා. මීළඟට බලමු අපි කටක රැසින් ඉපදුන අයට මේ සතර ග්‍රහ යෝගය එහෙම නැත්නම් රවි කුජ බුධ කියන ත්‍රිගහයේ ගහයෝ තුන් දෙනා කේතුත් එක්ක එකවෙලා මේ තුලා රාශිය දොළොස්වෙනි කොටුවේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ 2019 දහවෙනි මාසේ 19 සිට 11 මාසේ 6 දක්වා ඔබට මේ ත්‍රිගහ යෝගයේ කේතුත් සමග ඉදලා තියෙන මෙන්න මේ විදිහට බලපානවා මතක තබාගන්න මේක කටකරසින් ඉදුණාගේ 4 කොටුවේ තමයි ක්‍රියාත්මක වෙන්නේ ඔබ ඥාතින් එක්ක ප්‍රශ්න ඇති කරගන්නවා අසල්වැසියුත් එක්ක ප්‍රශ්න ඇති කරගන්නවා දෙමව්පියොත් එක්ක ප්‍රශ්න ඇති කරගන්නවා දේපල පිළිබඳව කතා කරන්න සුදුසු කාලයක් නෙවෙයි ඒ කාලේ ඒ අතර කාලේ අතහැරලා දාන්න ඒ වගේම තමන්ට වටිනා කින උරුම කරුමුගම් ගැන හිතන්න කතා කරන්න යෝජනා කරන්න ලියුම් ඉදිරිපත් කරන්න කිසිසේත් සුදුසු කාලයක් නෙවෙයි ඒ වුණොත් ඔබට ලැබෙයි ලැබුණත් අඩු කොටසක් එහෙම නැත්නම් එපා කරපු කොටසක් එහෙම නැත්නම් පහත් කොටසක් ඔබට ලැබෙයි ඒ නිසා ඔබ බොහොම කල්පනාකාරී විය යුතුයි හැබැයි කම් මතක තබා ගන්න ඕන ඔබ විශේෂයෙන් රණ්ඩු සරුවල් තියෙන තැන් වලට යන්න එපා ඔය විශ්වවිද්‍යාලවල උසස් අධ්‍යාපනවල අධ්‍යාපනයේ ලබන විශේෂයෙන් ඔබ ප්‍රවේශම් වෙන්න ඕන බව මතක තබා ගන්න මොකද ඒකට හේතුවක් තියෙනවා ඔබට අනිවාර්යෙන් පහර කැම් එහෙම නැත්නම් වැරදිලා වෙන කෙනෙක්ට ගහන දෙයක් ඔබට වදින්න පුළුවන් එහෙම නැත්නම් වෙඩි වැදීම් තුවාල වීම් ආයුධ වලින් එන පහර දීම් පිළිබඳ ප්‍රශ්න පෙන්නුම් කරනවා කටකරසින් බුදුන අය බොහොම ප්‍රේසම් වෙන්න ඕන. ඒ වගේම ඔබට ගින්දරෙන් කරදර ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. බොහොම කල්පනාකාරී විය යුතුයි. ඒ වගේම ඔබට පිච්චෙන දේවල් වලින්, වැගිරෙන දේවල් වලින්, උණු වතුරු වලින් ඔබට කරදර ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් කටකරසින් බුදුන අය. ඒ නිසා ඒවා පරිහරණය කිරීම බොහොම කල්පනාකාරී විය යුතුයි. විශේෂයෙන් ගිනි නිවීමේ අංශ. එහෙම නැත්නම් ඔය හදිසි අවස්ථාවන් වලින් යෙදෙන කට්ටිය බොහොම ප්‍රේසම් වෙන්න ඕන. අප උපකාර ඇතුව කටයුතු කළ යුතු බව මතක තබා ගන්න. ටිකක් අර්බුදයක් ඇති වෙන්න පුළුවන් බවත් පෙන්නුම් කරනවා. ඒ වගේම විශේෂයෙන් මේ කටක රැසින් ඉපදුන අය යහන වාහන සම්බන්ධයෙන් හොඳ තත්ත්වයක් ඇති කර ගන්නවා. ඔබට විකුණ ගන්න මොනවාරි වාහනයක් තිබුණා නම් ඔන්න ඒකට අවස්ථාව සැලසෙනවා. අනිවාර්යෙන් ඔබට වාහනය මිලදී ගන්න බලාපොරොත්තු වෙන හිටියන ඒකට හොඳ අවස්ථාවක් සැලසෙනවා. මොකද ඒ යකඩ වලින් ඔබට වාසිය සැලසෙන තත්ත්වයක් පෙන්නුම් කරනවා. ඒ වගේම මතක තබා ගන්න ඕන අනිවාර්යෙන් මේ අතරතුරේදී ඔබගේ ඉඩමක් කඩමක් විකුණන්න උත්සාහ කරනවා නම් ඒක සුසු කාලයක් නෙවෙයි. අඩුම ගානේ ඔබට පාඩුවක් සිද්ධ වෙනවා අඩුම ගානේ බද්දක් හරි ගෙවන්න වෙනවා ඒ නිසා ඔබ පුළුවන් තරම් මේ 11 මාසයේ 6 පන්නා ගත යුතු බව මතක තබා ගන්න. ඒ වගේම කායික සැප ලැබෙනවා ඒ වගේම ඒ කායික සැප ලබා ලැබෙන අතරතුරේදී ගොඩක් වියපෑදම් සිද්ධ වෙන කතන්දරක් සිද්ධ වෙනවා. මේ කායික සැප ලබා ගන්න ඔබ හිතුමතේ වීදම් කරන කෙනෙකු බවත් පෙන්නුම් කරනවා. හැබැයි මුදල් ලැබෙනවා දැනෙන වීදම් කරන විදිය දැනෙන්නේ ඔබට ටිකක් කාලයක් ගියට පස්සේ තමයි මේකේ පල විපාක ඔබට දැනෙන්නේ අනේ අපේ අපරාධේ නේද කියලා. ඒ වගේම තමන්ගේ ඥාති වර්ගයත් එක්ක ටිකක් මතකෙටු මෙති කරගන්න කාලයක්. ඒ නිසා මත තියාගන්න මගුල් ගෑල් මල් ගෑල් වල උත්සව කටයුතු වල දාන ගෑල් වල ගිහිල්ලා ඉස්සරහට පැනලා වැඩ කටයුතු කරන්න සුදුසු කාලයක් නෙවෙයි. ටිකක් වෙලාවට ගිහිල්ලා වෙලාවට එන්න ඕන කියලා හිතන්න. ඒ වගේම බය හැමෝත් එක්කම බජනට යන සුදුසු කාලයක් නෙවෙයි. එහෙම නැත්නම් උත්සව කටයුතු වලට ගිහිල්ලා මද්ද්‍රව්‍ය අරගෙන අනිත් අය එක්ක කතා බහට යන සුදුසු කාලයක් නෙවෙයි. වචනයක් හරි නූරට ගිහිල්ලා බොහෝ වෙලාට ලොකු ගෝරියකින් කෙලවරෙන්න පුළුවන් රණ්ඩුවකින් කෙලවරෙන්න පුළුවන් බව පෙන්නුම් කරනවා. ඒ නිසා බොහොම කල්පනාකාරී විය යුතුයි. විශේෂයෙන් ගෘහ ජීවිතයේ කටක රැසින් ඉපදුන අයගේ අර්බුදකාරී තත්ත්වයක් පෙන්නුම් කරනවා. බොහොම කල්පනාකාරී විය යුතුයි. ගෘහ ජීවිතය අවුල් වෙන්න පුළුවන්. මොකද හේතුව තමන් කරන කියන දේවල් පිළිබඳව විද්‍යාත්මක බවක් නැහැ, නීත්‍යානුකූල බවක් නැහැ. විශ්වාසයේ පළුදු වෙච්ච දේ විදිහට තමයි ඔබ කටයුතු කරන්නේ. බොහොම කල්පනාකාරී විය යුතුයි. කටක රැසින් ඉපදුන අයට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. මීළඟට බලමු සිංහ රැසින් ඉපදුන අයට කොහොමද මේ தත්ත්වය බලපාන්නේ කියලා. මං කියනවා සිංහ රැසින් ඉපදුන අයට ඊටාම සුබ தත්ත්වයක්, බොහොම හොඳ කාලයක්, ඔබට ජීවිතේ සුබ ඵල ගෙන දෙන සුදුසුම සුදුසු කාලයක්. විශේෂයෙන් සහෝදරෙක්ගේ සුබ ආරංචියක් ලැබෙනවා. එක්ක පිට රටේ ඉන්න සහෝදරෙක් ඔබ හොයාගෙන ඇවිල්ලා ඔබට යම් අපෝපකාරයක් කරන කාලවකවානුවක්. ඒ වගේම පිටරට යන බලාපොරොත්තුෙන් ඉන්න අයට කොහොමද කවුරුරි පිරිමි පාර්ශ්වයේ කීප දෙනෙක්ගේ උදව් පදව් ලැබිලා ඒක පිටරට යන්න ක්‍රමවේදයක් පෑදෙන බව පෙන්නුම් කරනවා. ඒ වගේම සිංහ රැසින් ඉපදුන අයගේ මේ තුන්වෙනි කොටුවේ තමයි මේ தத்துவේ ක්‍රියාත්මක වෙන්නේ. මේ තුන්වෙනි කොටුවේ ක්‍රියාත්මක වීමත් එක්ක ලියුම් කියුම් ලීකිලි සම්බන්ධයෙන් ඔබ යම් සානය සලසා ගන්න කෙනෙක්. මොනවානි සානය සලසා ගැනීම සඳහා
ඔබ ලීසින් සමාගමට එහෙම නැත්නම් බැංකුවට ණය කල් දාගන්න එහෙම නැත්නම් පොලියක් ගෙවන්න තියෙන දේක් පිළිබඳව එහෙම නැත්නම් යම් ආයතනයකට ඒ ඔබ ඉදිරිපත් කරන ලීකුවිල්ල පිළියරගෙන ඔබට ජය ලැබෙන අවස්ථාවක් ලියුමක් කියුමක් ඉදිරිපත් කරන සුසු කාලයක් ඒ කාලයේ මේ 2023 10 වෙනි මාසයේ 19 සිට 11 වෙනි මාසයේ 6 දක්වා තියෙන කාලය ඔබට එවැනි දේවල් සුසු කාලයක් බව මතක තබා ගන්න. ඒ වගේම ළඟම ඥාතියෙක්ගෙන් ගොඩක් උදව් උපකාර ලැබෙන කාලවක වානවා. බෝ ඔයාගෙන ඇවිල්ලා ඔබට ඒ උදව් උපකාර ළඟටම ගෙනත් දෙන කාලවක වානවා. එහෙම නැත්නම් ඥාතින් අතර තිබිච්ච මතකෙටුමක් ඉඩම් කඩම් ආරවුලක් පිළිබඳව ඔන්න සමතකයට පත් කරගන්න පුළුවන් හැකියාවක් තියෙන කාලයක්. අසල්සියුත් එක්ක යහපත් ජීවිතයක් ගත කරන වාසන සැලසෙනවා. මොකද හේතුව තමන්ගේ ඇසුරින් රටාව වෙනස් වීම තුළින් මේ ත්‍රිග්‍රහ යෝගය සහ සතරග්‍රහ යෝගය හේතුත් එක්කේදෙන ඉතාම යහපත් තත්ත්වයක් පෙන්වුම් කරනවා. සුබ තත්ත්වයක් පෙන්වුම් කරනවා. බය වෙන්න එපා. ගොඩක් දේවල් ඔබට විසඳ ගන්න පුළුවන් හැකියාවක් තියෙන බව පෙන්වුම් කරනවා. ඒ වගේම හොඳ වික්‍රමයක් බල පරාක්‍රමයක් ධෛර්යයක් ඔබට ක්‍රියාත්මක නිසා ඔබ කලත්තිස්සේ පවත්වාගෙන කටයුතු අතිසාර්ථක විදිහට නිම කරන්න වාසනාව සැලසෙන බවත් පෙන්වුම් කරනවා. උසස් අධ්‍යාපනය නැත් ඉගෙන ගන්නා වයසේ ඉන්න දරුවන්ට යහපත් තත්ත්වයක් පෙන්වුම් කරනවා. අනිවාර්යෙන් ඔබ එවලින් ඉහළ ප්‍රතිඵලයක් ලබා ගන්න වාසනාව සැලසෙන බවත් පෙන්වුම් කරනවා. විශේෂයෙන් පිටරට යන්න බලාගෙන ඉන්නවා නම් උසස් අධ්‍යාපනය සඳහා ඔබට ඒකට සුදුසු කාල වකවානුව ගොඩනගෙන බවත් පෙන්වුම් කරනවා. ඒකට මුදල් හදල් එහෙම නැත්නම් රජයෙන් ඇද අපුකාර ඔබට ලැබෙන කාලවකවානුවක් බව පෙන්වුම් කරනවා. පොත්පත් සම්බන්ධයෙන් කටයුතු කරන සිංහරසෙන් ඉබදුණු අයට ඉතාම හොඳ කාලයක් තමන් ඉදිරිපත් කරන පොත අනිවාර්යෙන් පිළිගන්නා කාලයක් ඒකට යම් සම්මානයක් හිමින කාලයක් බව පෙන්වුම් කරනවා. ඒ වගේම ඔබ හැබැයි පෙනහැලි දෙක ප්‍රවේශම් කරගන්න ඕන. පෙනහැලි වල යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඔබගේ ඇසිරීම රටාව තුළ කාර්ය බහුලත්වයක් එක්ක ශරීරය ගැන හිතන්නේ නිසා පෙනහැලි වලට කරදර ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් බව පෙන්වුම් කරනවා. කොමුණ සිංහරසෙන් ඉබදුණු අයට සුබ අනාගතයක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. මීළඟට බලමු අපි කන්‍යා රසින් ඉපදුණු අයට මේ தත්ත්වය කොහොමද බලපාන්නේ කියලා. කන්‍යා රසින් ඉපදුණු අයගේ මේ தත්ත්වය දෙවිනි කොටුවේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ 2023 10 වෙනි මාසයේ 19 වෙනිදා සිට නොවැම්බර් මාසයේ 6 දක්වා පවතින මේ ත්‍රිග්‍රහ යෝගයේ කේතු සමග එක්ක වෙලා සතරග්‍රහ යෝගයේ ක්‍රියාත්මක වීම මම කියනවා කන්‍යා රසින් ඉපදුණු අයට සුබම සුබ කාලයක් කියලා. විශේෂයෙන් මතක තබා ගන්න ධනිය ලැබෙනවා. විශේෂයෙන් ඔය යහන වාහන ස්පෙයා පාර්ට්ස් විකුණන කට්ටියට අමුද්‍රව්‍ය විකුණන කට්ටියට ඒ යකඩ සාසිත දේවල් කරන කට්ටියට සුබ ආරංචි ලැබෙන කාලයක්. තමන්ට ගින්න ගන්න බැරි විට බඩු ටික පිටරටින් ගින්න ගන්න වාසනාවක් ලැබෙන කාලයක්. එහෙම නැත්නම් බොහෝ වෙලාවට ඔබගේ බඩු මුට්ටු කන්ටේනරේ වරාය ඉර වෙලා තියෙනවා. ඒක නිදහස් කරගන්න ක්‍රමවේදයක් පෑදෙන කාලවක වාරන. විශේෂයෙන් බොහෝ වෙලාවට බර වාහන පදවන එහෙම නැත්නම් එවැනි ආයතනවල සේවකයන්ට පඩි වැඩි වෙන ඒව නැත්නම් බොහෝ වෙලාට ඒ ආයතන පවස්ථා ගන්න නැහැට ඉතාලම සුබ තත්ත්වයක් ඇති වෙන කාලවකවන බව පෙන්වුම් කරනවා. ඒ වගේම මතක තබා ගන්න සතුරු කරදර ජය ගන්නා කෙනෙක් තමන්ගේ බලය පෙන්වමින් සතුරු ජය ලබා ගන්නා කාලවකවන බව පෙන්වුම් කරනවා. ඒ වගේම කරන කීන හැම දෙකින්ම සැප ලැබෙන ලාභ ලැබෙන තත්ත්වයක් පෙන්වුම් කරනවා. ඔබගේ මේ සතර ග්‍රහ යෝගයේ බුදුගින ග්‍රහයාගේ தත්ත්වය තවදුරටත් හොඳ විදිහට මේ දෙවෙනි කොටුවේ ක්‍රියාත්මක වීම නිසා හොඳ කතා විලාසයක් තියෙන කෙනෙක්. අනිත්‍යයට දැනෙන්න කතා කරන කෙනෙක්. අනිත්‍යයේ හදවතට කතා කරන කෙනෙක්. ඔබ බුද්ධියෙන් නුවණින් වචන පිට කරන නිසා අනිත්‍යයේ අවධානය වැඩිපුර ලබාගෙන කරන කීන හැම දෙයකින්ම ලාභය වාසිය අනිවාර්යෙන්ම ලබා ගන්නා කෙනෙකු බවත් පෙන්වුම් කරනවා. ඒ වගේම අධ්‍යාපන කටයුතු නීතිලා ඉන්න කන්‍යා රසෙන් ඉබදුණාට ඊතහාම යාපත් தත්ත්වයක් ඒ අයගේ අධ්‍යාපනකට සාර්ථක වෙන ප්‍රතිඵල බලාපොරොත්තුෙන් හිටියා නම් ඒ ප්‍රතිඵල සාර්ථක කරගන්න පුළුවන් අවස්ථාවක් පෙන්වුම් කරනවා. නැත්තම් හොඳ ප්‍රතිඵලයක් ඔබ අරගෙන තමයි මේ தත්ත්වයටපත් වෙන්නේ මේ ග්‍රහ යෝගයත් එක්කම. ඒ විශේෂයෙන් කන්‍යා රසෙන් ඉපදුණු අයට ඉතාම ප්‍රබල தත්ත්වයක් ඇති වෙනවා. දේශපාලඥෙක් නම් අතපසු වුණු පසුගාමි වුණු හොයා ගන්න බැරි වෙච්ච එහෙම නැත්තම් බොහෝ වෙලාවට ඒ සම්බන්ධයෙන් පැත්තකටලා හිටපු දේශපාලඥයන්ට ඔන්න නැවත කගලියට එන්න පුළුවන් අවස්ථාවක් ලැබෙනවා. යදෙනවා. කන්‍යා රසින් ඉපදුණයි විශේෂයෙන් දේශපාලන කටයුතු කරනයි ඉතාම යහපත් තත්ත්වයක් බලය බල පරාක්‍රමය වික්‍රමය ඒ වගේම තමන්ගේ බුද්ධිය නූන හැම එකම පාවිච්චි කරලා කරන නිසා මේ කන්‍යා රසින් ඉපදුණ අයට අනිවාර්යෙන් ප්‍රසිද්ධිය තවදුරටත් ලැබෙන කාලවකවන බව පෙන්වුම් කරනවා. ඒ වගේම කන්‍යා රසින් ඉපදුණ අය පොඩ්ඩක් තමන්ගේ උග්‍ර ප්‍රවේශම් කරගන්න ඕන මුහුණ ප්‍රවේශම් කරගන්න ඕන ඇස් ප්‍රවේශම් කරගන්න ඕන. එතකොට මේ தත්ත්වය
බයනතු වූ ඉස්සරහට යන්න පුළුවන් හැකියාවක් තියෙනවා මම ඔබට අන්නරසින් දුනුවට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා මීළඟට බලමු අපි මේ ත්‍රිගහ යෝගය කේතු සමග යෙදුණු සතරගහ යෝගය තුලාරසින් බුදුනුවට කොහොමද බලපාන්නේ කියලා ඒක මේ තුලාරසින් බුදුනුවගේ පළවෙනි කොටුවේ තමයි මේ தත්ත්වය දැන් ක්‍රියාත්මක වෙන්නේ ලක්නි කොටුවේ තමයි ක්‍රියාත්මක වෙන්නේ 2023 10 මාසේ 19 ඉඳන් 11 මාසේ 6 දක්වා මේ ත්‍රිගහ යෝගය මේ केतु समगेदिला तुलासी बुद्धन पलवनी को क्रियात्मक इतम शुभ तत्व मतगति आगन तमंगे बुद्धलिक तत्व इसमें काल्या तमंगो पिलिगन्ना काल्या तमंगे वटे हितमित्रो एमने दायक दायिकावो एमने दशिदस्सो पिरीनेम काल्या स्वान् स्वामीन वहांसे नमग्न अनिवार्य मतगति प्रचलित समहल्लाट वबट मे स्वामीन वहांसेट पंसले नायकत्वन कालयामने पंसल वक्की वेवन काल को पंसल के नायकत् उसेमी इन आना अनिवार्य उभय कीन वचन दागन अवस्था के पंसल देख नायकत्व हेमन कालया अतिन तत्व पेन्नुकर बलपराक्रमे विक्रमे वीधुम इन तुलासीन पूज्य पक्षेम यहाँ कालिया मदगत भागा ये मुनोहरी नीति मे गेट प्रश्न तिबुना अन्नी वारे जयगन्ना बो पेन्नुकर इवगे अन्नी दस मुंत दस्कम पेन्न काल बकवाण तुलासी बुधनवाय समे दस्कम पेन्नल अने वारे लोक पूजित गमे पलाते पूजित एवं तंग तमंगे वर्गीयागे एवं तंग गेदर दुरे याम प्रसिद्ध कुशल चरित्र जीवित गतकन बो पेन्नुकर इवगे रवि कुज बुध इक केतु तीन मे केतु की तत्वेटिया कुंदने तीन अट मतगत भागन विशेष शरीर स्वभाव यम बाधा कंकड़े पुलवा उप शरीर लसन करम यम देवा मिलदी अरगन गाने के विष वे पुलवा वस विष पील प्रश्न सा उपट गेडल कारण नमू बरपतल प्रश्न वेन्न है मन साहति के अर्दीना कौमना रविगे कुजगे बुधगे तत्व गत्तोत्तेम इतम यहाँ पर तत्व तुलासी बुधन तीन सा विशेष सीता एलन वस्तु मिलदी गाल संहार विलावट तमंगे बलापुर अवस्था सेलस कालो पेन्नुकरण इवगे बाहर कटिटोली उब यम लुक मुदला कयगर बोव पेन्नुकरण एक यम सहने सलसागनपुला हेकिब तीन बोव पेन्नुकरण कोमुन मतगति भागन स्वाभाविक कटिटोली यम 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 देवल लभन कालो मेनिक पीलिबंद गेंदगम पीलिबंद एम मिनरम पीलिबंद पतल कर्म दिन मनोहर दर्ण के यम वासीदायक तत्व मे अत्र का लभन बोव पेन्नुकरण इवगेम मे तुलासीनाट शुभ अनागत अखिल मैं प्रार्थना करना अत्र अभी मीलगर बलम उच्चिकसीहमद मे तत्व बलपाने की अदेक मतगत भाग वीदेनो एक बगे वाहन कैडेन एक अवश्य मुदल होयागन एक वीदंकरण एम नेता दुरागमन केदेन एव डीजल टिकाय पेट्रोल टिकाय हल तीन साल टिका नतिकर गण वंदना गमन उदागण मुन मुन हेतु वीदंपेत वेडवेन बो मतगत भाग ये रहस शत्रु करदर एतिवेन पुलवा विशेष रहस कुमंत्र नतिवेन पुलवा ईरसा साग तो वायरी साग देवल एतिवेनकुला ओब अणुन को लाख मेधवस पिटक वाली बहुम अपाशुताव कैम प्रतिषेपक विलावा अब अमनापन ओन विधियत एव पास्य कालावे एम तम असनीप प्रतिषेपक सुसुकाल उपक्रमशीली सा बुद्धिमत्न मे काले विशेष मे काले आरोग्यशाल गतवेला इन उच्चिक्रसिंग बुधन लेडे होयागन अब शल्य कर्म की तम के कपड़ा कोडलतम दशवद दीलतम इवर वे यह संबंधित गेटल कार्यतत्व पौतना एक हद दिन तुर्रट बार विनोन ये पिल बंद मे वीडियो के बल्ले मट कथाकर उपदेश दिना इवगेम बुधाई के हिंदी इन निशा इतर लुक प्रश्न गतिवेन्न बाबा पेन्नुकर विशेष उच्चिक रसिंग इब्दन मे दुलश्विनी को आत्मिक विमत्म रज दंडवा बढ़वा मतगति आगे ओब अनावास विजय नीति मे गेट लखला उसाई पुलिस यानी रस्वाद उपरी दुख मुसुवन कथांधर तेक् लज्जापास विमी जीवित गतकान सिद्धुन इडिशा मतकथ भागन अनावश्यकम अभिमाप तमंग त्यम तेनकियान वेडीकरक नीकमंटे इन्नोन इवगे वेडी कथाभाट अनवस वचन उमार विमोल्ट लखनऊ इन्नोन यम के निग्ञति पाड़क वरदा चितूनाम उभय उलुपल कथाकर सुसुकाले युवसा दरागन इवली मगेर इन सुसुकाल मतकथ भागन इवगेम मे उच्चिक रसिंग बुधन
मे काले वंचावट लखन उ पीटरट सल दुनना अभी गन्ना बेन्या पोलिस गिलता गेन्नीस क्यूब पल्ली सल दिप होयल बाल सल दिन्न मुद मुदल दिन्न के निब मतकत बागे नैत्व कंक्रीट गल्ड बुलवा गंड बेरो हिते वध बेदना विदिंड बुलवा कालव को नब्बो मतकत बागें इवगेम मे काले ओ प्रयोगशीली वेन्नोन सम्य प्रयोगशीली वेन्नोन अनीत रवटला हमकर निगणमे अनीत्यागे कपटिकंगुली बेरे ओब उपक्रमशीली वेन्नोन काले अक्की मतकत बागान उच्चक्र सिंह बुधन आयट को मुना उच्चक्र सिंह बुधन आयट बुधगे केतु की तत्व निशा यहात्यतो उपड़ मम सुबानागत प्रार्थना करण मीलंगड़ बलमी धनु रसिंग इबुदन आयट कोहमद मे तत्व बलपा कील मे धनु रसिंग इबुदन आयट मंकीन मल हतन मे मल दाहतराय शुभ काल्य हुद काल्य अन्वारे धनु रसिंग इबुदन आयट मेक क्रियात्मक ओगे केन्द्र कोटे एकलस्वी को दिदा शिष्यु दाने मसे दहन मेसीट एकलस्वी मसे हायदक्वा मे त्रिग्रह योगे केतु समे सिद्धिमत्म इक सतरग्रह योग अखिलबट यहापत बलपान भव पेन्नुकर्ण हुत मित्रियो लभन बुद्धि नून ज्ञाने धनुमति ताक्षणिक धनुमति बुद्धुले लभन अभी तुम व्यापार अकरण मनोहरी वृत्ति मे तत्व यम विद्यात्मक दया दिनगण अन्े दिनगण पुलवां धनुमति मित्रे लभन पेरणी मित्रे कला काशिक बुद्धुब होयागन धनुबट दिन एम काल उदावन भव मतक भागान हुत धनिया उपयन के शेल देवा लभन तिपिचे देवा परकुना यटपत्ना उन्नब धन्यमें इवेगन दिन एक तीन एट पनी दुर्गत पनीडिया दिन मतकर इलाने वोट लभन मे इलाने एकतमी तेरूंगा इवगे मतकत भागना ओब कर्ण की देवा अय लभन के अनिवार्य आदाय उपयन के बयान तू हेम दिगट अति अन्न विशेष मतकतीगण ओब वाहन विकुन मध्यस्थान के बट लाभ अकेतू वाहन विकुन गण कोई वाहन टीकाबे लभन ये वाहन टीक विकुला ओलुक मुदल कतर गण पुलाकेवत्तीन एवगेम सामान्य बास्वेडीकरण एम वाहन संबंध हदन करण बास्वेडीकरण आयट वेडिपुर का वेडेन काल धनुरसिंग बुधन आईना अनिवार्य वेड होयागने उन्न पौगे काले रूपये पांच दहा दवसरे इवन उन्न दें विशिद पनसदा होयान काल कुबटेन ये सीसा उब अनिवार्य उबगे मे वाहन हदन मध्यस्थाने पै विशियतर मेरलतीयन अडुम गाने उदयन रायवेडकतीयन उबगी दुर्कतने हरीट क्रिया विरहित नौकर सिग्नल तीन विधियट हरीट फोन चार्ज कल तीयागन पनीन काल उबट वासी सलसागन पुलवा काल अब मतगत भागन इवगे विशेष धरू विवाह वेला धरवो बलापुर इन्ना इन नम पिरी धरू लभन काल मे धनुरसिंग बुधन आयट तमंगे बिरी एम नेता धनुरसिंग बुधन कांतावक्न अनिवार्य धरु संपत् भीकरण बलापुर ये धरवंपत भीकरण चूसू काल पिरी धरव अड़मगा मे काल विवाह वेला धरवे कदागन बलापुर अन्नोन उन्न शुभ आरचेकोमटेन उन्न आहवाल वेडे सिद्धवेला दम्मट धरवे क्लबी इन्नो अब दूध बुद पूद पुता तव मस दिग्तना गील बल मेतक कल बल अब मतक त्यागन दंड सिंग इपुदन कांतावा विशेष रोहलगत वेला बे तेत गण्यान सुसुकाल नून भव मतक भागा अनिवार्य धरगट प्रश्न के पुलवा पुलवंतर हेल वेदकमट अणु उपदेश कटुतुकान उपदेश दिन इवागे तवदूट मतगत भागान दंड सिंग इपुदन आयट विशेष समति समागम बोली तन तुतान लभन मुनोहर दया बलापुर तमंग यूनियन ऐन यम समित यम दया उबट उन्नक लभन एक पास एक उबट पिरीने मुआकिन आरचिया लभन बो उबट आरचियन एगन बावन दयाकन हे भाई उबगे वलरुकर पीलिबंद प्रश्न अति विन पुलवांग केंडा पेरली पुलवांग नहार विनस्ट पुलवांग नहार गटिक पुलवांग उब बहुम प्रवेशांग सामान्य जल जलये कटयुतुकरण स्विमिंग पूल कटयुतुकरण गंगे मूदे नान एवन पूनगिरी कटयुत करना भोम प्रवेशांग इन्नोन तमंगे अंगे लुन मट्ट हरीट दिनगण सीनी मट्ट हरीट दिनगण नेता केंड पेरल दिए गिलना गिलासा भोम कल्पनाकारी वीटू दंड सिंह बुधनाय विशेष हुद तत्व पेन्नुकर दंड सिंह बुधनाय सिरुजय लभन काल बड़ शुभ अनागत किल मम प्रार्थना करण मीलगड़ बलमा मकर सिंह इब्दुन आयट कोमद मे तत्व बलपाने के मकर सिंह इब्दुन आगे मे त्रिगह योग्य केतु समे दिन त्रिगह योग्य दहावीनी कोटे तमें सिद्धवेणी दहावीन कोटे सिद्धवी मिताम शुभ तत्व पेन्नुकर्ण यहाप तत्व पेन्नुकर्ण
තනතුරු තාන්න මාන්න ලැබෙනවා රැකියාව දියුණු වෙනවා උසස්වීම් ලැබෙනවා එහෙම නැත්නම් තමන් මොනවාරි රාජකාරියක් ආවරණය කළා නම් ඒක ස්ථීරත්වයක් ලැබෙනවා ඒ වගේම ඔබ මතක තියාගන්න ජන ප්‍රධානීන්ගෙන් ඔබට උපකාර ලැබෙන කාලවකවානවා බයෙන් තු ඕන දෙයකට තියන්න ජන ප්‍රධානීන් ඔබ විශ්වාස කරනවා ඔබගේ දැනුමට ගරු කරනවා ඒ වගේම ඔබගේ ධෛර්යයට ගරු කරනවා ඒ නිසා ඔබට තාන්න මාන තනතුරු හිමින කාලවකවානවා හොඳ ලස්සන ශරීරයක් හිමින කාලයක් හැමේ තත්ත්වේ පවා වෙනස් වෙලා පිටිසුඳුකමක් ඇති වෙලා යහපත් තත්ත්වයක් ඇති වෙන කාලවකවාන ඔබව මතක තබාගන්න තවදුරටත් මේ මකර රැසින් ඉබදුණු අයගේ හාම්පුතුගෙන් ලොකු වාසි සැලසෙනවා ස්වාමීගෙන් ලොකු වාසි සැලසෙනවා මේ ගෝල බාලයන්ට මකර රැසින් ඉබදුණු ගෝල බාලයන්ට අනිවාර්යෙන් අහම්පුතුන්ගෙන් මුදල් හදල් ධනීය වස්තු ලැබෙනවා එහෙම නැත්නම් තමන්ට ඉඩම කඩමක් ලැබෙනවා එක තීන ඉඩම කඩමේ ගේ හදන්න මුදල් ආධාරයක් පවා ලැබෙන කාලවකවාන ඔබව මතක තබාගන්න ඒ වගේම මේ මකර රැසින් ඉබදුණු අයගේ 10 වෙනි කුටුවේ ක්‍රියාත්මක වීමත් එක්කම රාජකීය සම්බන්ධතා ඇති වෙනවා විශේෂයෙන් රජයත් එක්ක කරන කින දේවල් වලින් ඔබට මොනවාරි ප්‍රසිද්ධියක් ලැබෙන බව පෙන්눔 කරනවා නැත්නම් රජයෙන් ඔබට තාන්න මාන තනතුරු ලැබෙන කාලවකවාන ඔබව පෙන්눔 කරනවා හැබැයි ඔබට හැම දෙයකම ලාභය එහෙම නැත්නම් වාසිය නිතර හිතන කෙනෙක් හැබැයි ලාභය වාසියම හිතලා කටයුතු කරන්න යන්න එපා මේ ලාභය වාසිය එක දෙකම එකට ලැබෙන්නේ නැහැ හැබැයි වෙන වෙනම ලැබුණත් ඒක අඩු වැඩි වෙන්න පුළුවන් ඒවා පස්සේ හිතන්න අනිවාර්යෙන් ඔබ ප්‍රසිද්ධියක් ලබන්න අවස්ථාව ලැබෙන කාලවකවාන මේක යම් ජයක් ලැබෙන බව පෙන්눔 කරනවා කොමුණත් මකර රැසින් ඉපදුණු අයට විශේෂයෙන් ධනීස්තික පිවිසම් කරගන්න ඕන ධනීස් ඇට යම් ගැටලු කාර්තත්වයට පත් වෙන්න පුළුවන් සමබරතාවයක් නැතුව කටයුතු කරන්න ගිහිල්ලා එවැනි ප්‍රශ්න වලට මූණ දෙන්න පුළුවන් කාලවකවාන බව පෙන්눔 කරනවා නමුත් ඒ වලින් වැළකෙන්න ඔබට වාසනාව තියෙනවා ඒ වගේම මකර රැසින් ඉපදුණු අයට මම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා මීළඟට බලමු අපි කුඹ රැසින් ඉපදුණු අයට කොහොමද තත්ත්වය මේ බලපාන්නේ කියලා කුඹ රැසින් ඉපදුණු අයගේ 9 වෙනි කොටුවේ තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ 2023 10 වෙනි මාසේ 19 වෙනි සිට 11 වෙනි මාසේ 6 දක්වා මේ පවතින தત્ත්වය මේ ත්‍රිගහ යෝගය කේතු සමගින් දෙන හතර ග්‍රහ යෝගය යහපත් විදිහට බලපාන බව මම කියනවා ඔබට විශේෂයෙන් මතක තබා ගන්න මේක මේ 9 වෙනි කොටුවේ ක්‍රියාත්මක වීම ඊටාම හැබැයි ආගම භක්තිය පොඩ්ඩක් හීන වෙන කාලවකවානවා ආගම භක්තිය ගැන ටිකක් අඩු වෙන කාලවකවානවා ආගම ගැන හිතන ප්‍රමාණය අඩු බවක් පෙන්눔 කරනවා ඔබගේ ධාර්මික බව පොඩ්ඩක් පලා යන බව පෙන්눔 කරනවා ඒකට හේතුව පොඩ්ඩක් ඔබ ද්වේෂ සහගතව කටයුතු කරන්නේ අති දාවනව කටයුතු කරන්නේ ඒ තුලින් පොඩ්ඩක් ඔබ නිතර නිතර ගමන් බිමන් වල යෙදෙන කෙනෙක් කාර්යබහුල කෙනෙක් ඒ නිසා ටිකක් ඔබට තමන්ගේ ආගම ධර්මයේ දර්ශනීය පොඩ්ඩක් යටපත් වෙන බව පෙන්눔 කරනවා හැබැයි ටිකක් ඒක අවාසි සහගත තත්වයක් වෙන්න පුළුවන් ගමේ පන්සල අමතක වෙන්න බෑ නිසා මතක තියාගන්න තමන්ගේ පූජනීය ස්ථානයත් එක්ක සම්බන්ධකම් පැවැත්වීම තුළින් ගොඩක් දේවල් වෙනස් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා ඒ වගේම මතක තබා ගන්න ඕන පිට රට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අයට ඉතාම සුබ කාලයක් කුඹ රැසින් ඉපදුණු අය පිට රට යන්න ඔන්න වාසනාව සැලසෙනවා සුබ ආරංචි ලැබෙනවා එහෙම නැත්නම් සුබ කටයුතු වල යෙදෙන වාසනාව ලැබෙන කාලවකවාන ඔබව පින්නම් කරනවා ඉගිනීමේ කටයුතු කරන අය ඉන්නවනම් කුඹ රැසින් ඉපදුණු අයට ඉතාම යහපත් සමහර වෙලාවට තමන්ගේ ආචාර උපාධිය පිළිබඳව මොන හරි ද බලාපොරොත්තු තිබුණ නම් ඒකට සුබ ආරංචි ලැබෙන කාලවකවාන ඔබව පින්නම් කරනවා ඒ වගේම කරුණාව දයාව ඉස්මතු වෙන කාලවකවානුව බොහෝ වෙලාවට එය අනිත් අයගෙන් උදව් උපකාර ලැබෙන කාලවකවානුව බව පෙන්눔 කරනවා විශේෂයෙන් මතක තබා ගත යුතුයි මේ 9 වෙනි කොටුවේ ක්‍රියාත්මක වීමත් එක්කම නීතිය සම්බන්ධයෙන් කටයුතු කරන අයට ඉතාම යහපත් වැඩිපුර නඩුහබ අනිවාර්යයෙන්ම මේ නීතිඥවරුන්ට ලැබෙනවා අනිවාර්යයෙන්ම නීතිඥ ප්‍රසිද්ධ වෙනවා ගොඩක් නඩුහබ අලුතෙන් ලැබෙන වගේ තීනව පවත්වාගෙන යන වගේම සමහර ඒවා අවසන් කළා හොඳ තීන්දුව අරගෙන පත්තරේ එහෙම නැත්නම් පුවත්පත් වල රූපවාහිනියේ ගුවන්විදුලියේ YouTube එකේ හරි අති ප්‍රබල ප්‍රසිද්ධියක් ලබන අවස්ථාවක් පෙන්눔 කරනවා ඒ වගේම මතක තබා ගන්න ඕන තවදුරටත් මේ කුඹ රැසින් ඉපදුණු අය විශේෂයෙන් නඩුකාර උන්නාන්සේලා නම් ඒ අය ප්‍රසිද්ධියක් ලබනවා ඒ අයගේ නම් නිතර නිතර ජනමාධ්‍ය වලින් කියවෙන අවස්ථාවක් පෙන්눔 කරනවා ඒ නිසා බොහෝ ප්‍රසිද්ධියක් ලබනවා කුඹ රැසින් ඉපදුණු අය ඒ වගේම අධ්‍යාපන කටයුතු රෙදිලා ඉන්න අයට ඉතාම සුබ කටයුත්තක් පිටරට ගිහිල්ලා අධ්‍යාපන කටයුතු නියෙල්ලා ඉන්න කට්ටියගේ අධ්‍යාපන කටයුතු අවසන් කරන්න නැත්නම් තමන්ගේ උපාධිය සහතිකේ අරගෙන ලංකාවට එන්න වාසනාව සැලසෙන කාලවකවාන බව පෙන්눔 කරනවා ඒ වගේම තමන්ගේ සහකාරියගෙන් සහකරුවාගෙන් ගොඩක් උදව් උපකාර ලැබෙන එහෙම නැත්නම් තමන්ගේ සහකරුවා සහකාරියාගේ ඥාතීන්ගෙන් ගොඩක් උදව් උපකාර ලැබෙන කාලවකවාන බව පෙන්눔 කරනවා ඒ වගේම පිටරට වාසය කරන කුඹ රැසින් ඉපදුණු අයට සමහර වෙලාවට තමන්ගේ ස්ථානය වෙනස් කරමින් නැවත පොඩ්ඩක් ඉන්න කලින් හිටපු රටට ඇවිල්ලා යන්න යම් යම් ආරාධනා ලැබෙන කාලවකවාන බව පෙන්눔 කරනවා
ඒවගේම භූත බලවේගය පිළිබඳ ප්‍රශ්න පවතින කාලවක වුණා තමන්ගේ අන්ධ භක්තිකේ නිසා තමාර හොරුන්ට රැවටෙන කාලවක වුණා පුළුවන් තරම් මතක තියාගන්න ඕන දේවාල වේර විහාරවල කටයුතු කිරීමේදී ඉතාම උපක්‍රමශීලීව ප්‍රවේශම්ම කටයුතු කරන්න කියලා උපදෙස් දෙනවා ඒ වගේම බිරිඳගෙන් නැත්නම් ස්වාම පුරුෂයාගෙන් වැඩිපුර වාසි ලැබෙන කාලවක වුණා කුඹරැසින් ඉපදුණාට කුඹරැසින් ඉපදුණාට සුබ අනාගතයක් කියලා ප්‍රාර්ථනා කරනවා මම මීට මින් පස්සේ බලමු අපි මීන රැසින් ඉපදුණාට කොහොමද මේ ත්‍රිගා යෝගය බලපාන්නේ මේ කේතු සමගෙ දිලා තියෙන ත්‍රිගා යෝගය කොහොමද බලපාන්නේ කියලා මේක සිද්ධ වෙන්නේ 8 වෙනි කොටුවේ 2020 වෙනි මාසයේ 19 සිට 11 වෙනි මාසයේ 6 දක්වා කේතු සමගෙ දෙන මේ ත්‍රිගා යෝගය ඊටාම රවි කුජ බුද කියන මේ ත්‍රිගා යෝගය ටිකක් ගැටලුකාරී තත්ත්වයක් පෙන්වුම් කරනවා හැබැයි එකක් මතක තියාගන්න මම මේ දින උපදෙස් එක්කම මේ පලාපල ඔබ අනිවාර්යෙන් ගල්ප ගන්න ඕන ඔබට ආරංචියි තමන්ගේ ඥාතීත මිත්‍රයන්ගේ මරණ පිළිබඳ ආරංචියි හැබැයි ආරංචිච්ච පල්ලියට ඔබ කනගාටු වෙලා ඒවට අත දිගෑල්ලා මුදල් දෙන්න යන එක නෙමෙයි වැඩේ ඉස්සෙල්ලා බලන්න ඕන ඔබගේ මොනවද කෙරෙන්න ඕන අනිත් අය මොනවද කරන්න කියලා බලලා ඒ සම්බන්ධයෙන් මුදල් හදලා වැය කරන්න හැමදේම බදා ගන්න යන්න එපා ඒ වුණොත් එම තමන්ගේ පොකට් එකේ හිඳිලා ඉදිරි මාස දෙක තුනේදී ඒ ගැන වැඩිපුර දැනිලා දුක් විඳින්න වෙයි ඒ වගේම මතක තියා ගන්න ඕන තමන්ගේ වැඩිහිටි පාර්ශවය ඉන්නවනම් ඒ අයට ටිකක් අසිනීප කතන්දර තියෙනවා නම් මරණය පිළිබඳ ආරංචි ලැබෙනවා වගේ මෙයාගේ අවශ්‍ය පිළිබඳ ප්‍රශ්න ලැබෙනවා ආරංචි ලැබෙනවා වගේම ඔබ ටිකක් ප්‍රේසම් ඉන්නවනම් හැබැයි තමන් ඉස්සරහට පැනලා ඒ අයව වෙන වෙන වෛද්‍යුරු පස්සේ අරන් ගිහිල්ලා ඒ අයගේ ජීවිතේට කරදරයක් වුණොත් ඔබට දෝෂාරෝපණය වෙනවා ඒ නිසා ඔබ කරන්න ඕන ඒ අයිතිකරුවන්ගේ වැඩිහිටියන්ගේ අයිතිකරුවන්ගේ උපදේශන කටයුතු කරලා පොඩි මුදලකින් ආධාර කිරීමක් පමණයි නැත්නම් ඔබ බාර අරගෙන කරන්න යන්න එපා හැබැයි මීන රැසින් ඉපදුණු අයගේ 8 වෙනි කොටුවේ මේ ක්‍රියාත්මකීමත් එක්කම සීත් කරදර ප්‍රශ්න තියෙනවා එක්ක බිරිඳ එක්ක ස්වාම පුරුෂයා එක්ක දරුවෝ ඥාති මිත්‍රි අසල්වැසියන්ගෙන් කෙනෙහිලිකම් සිද්ධ වෙලා සීත් කරදර ඇති වෙන බව පෙන්වුම් කරනවා ඒ වගේම ධනය කියන මාතෘකාවේ ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් ධනය වැය වෙන්න පුළුවන් ධනයට ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් සොර සතුරු කරදර ඇති වෙන්න පුළුවන් එක්කෝ සොර සතුරු ඔබගේ වටිනා කියන වස්තුව සොරාගෙන යන්න පුළුවන් ඒ සම්බන්ධයෙන් අලාභානි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් බව පෙන්වුම් කරනවා ඒ වගේම මතක තියාගන්න ඕන මුත්‍රාශය රෝගය ඇති වෙන්න පුළුවන් මීන රැසින් ඉපදුණු අයට වතුර බීලා හරියට ඉන්න ඕන ඒ වගේම ලිංගාසිත ප්‍රසිද ප්‍රශ්න ලෙඩ දුක් ඇති වෙන්න පුළුවන් ඒ වගේම මල මාර්ගයේ ලෙඩ දුක් පිළිබඳ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් නිතරම වතුර බීලා ඇඟ විජලින්ට ලක්න කර සිසිල් කරගෙන තියාගත යුතු කාලවක වුණ බව මතක තබා ගන්න ඒ 11 වෙනි මාසයේ 6 දක්වා ප්‍රවේශමින් තියාගත යුතු ශරීර සෞඛ්‍ය පිළිබඳව ඒ වගේම මතක තබා ගන්න ඕන අධ්‍යාපන කටයුතු නිදලා ඉන්න කට්ටියට අධ්‍යාපනය නතර කරන්න වෙන ආපස්සට එන එහෙම නැත්නම් බෝලට අනිත් අයගේ අපෝපකාර බලාපොරොත්තුෙන් ඉල්ලගෙන කටයුතු කරන සිදුවන කාලවක වුණ බව පෙන්වුම් කරනවා හැබැයි විවාහ වෙන වයසේ මට්ටමේ ඉන්න අය ඉන්නවනම් ඒ අය විවාහ වෙනවා නම් අනිවාර්යයෙන්ම මතක තියාගන්න දෑවැද්ද පිළිබඳ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ බය වෙන්න එපා දෑවැද්ද නම් අනිවාර්යෙන්ම ඔබට ලැබෙනවා විවාහයත් එක්කම දෑවැද්ද පිටිපස්සෙන් එන බව මතක තබා ගන්න. ඒ වගේම විශේෂයෙන් මතක තබා ගන්න ඕන අලහාවානි කරදර ඇති වෙන්න පුළුවන්. තමන්ගේ වාහනය ආරක්ෂිතව නතර කරලා යන්න. ඒ වගේම ඒවට අදාළ ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක කරලා යන්න. ඒ වගේම තමන්ගේ යතුර අනිවාර්යයෙන්ම සාක්ෂි දාගෙන යන්න. ඒ නැත්තම් සොර සතුරු ඉස්සුවා කිය එක්කෝ කෑලි ගලවල කිය එවැනි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ඒ ගැන බොහොම කල්පනාකාරී වීතු බව මතක තබා ගන්න. ඒ වගේම මූණේ කැලල් ඇති වෙන ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්තම් තුවාල ඇති වෙන කතන්දර ඇති වෙන්න පුළුවන්. ඒ නිසා උඩ නගින්න යන්න එපා. පාරවල් පැනින්දි ප්‍රවේශම් ඉන්න ඕන. ගඟේ මුදුනේ හැමදී ප්‍රවේශම් ඉන්න ඕන. බෙහෙත් ඒත් පාවිච්චි කරනවා නම් කාන්තාවක් ලස්සන වෙන්න ඒ බෙහෙත් ඒත් විසවීමක් පිළිබඳ ප්‍රශ්නත් ඇති වෙන්න පුළුවන් බවත් පෙන්වුම් කරනවා. ඒ වගේම මතක තබා ගන්න ඕන විශේෂයෙන් කනගාටුව ගෙන දෙන ප්‍රශ්න ඇති වෙන කාලවක වුණා මින් රැසින් පිටුන ඇයට හැබැයි ඒවා විසඳ ගන්න පුළුවන් බුද්ධිය නූණක් තියෙන කෙනෙක් නිසා ඒවා යටපත් කරගන්න පුළුවන් වාසනාව තියෙනවා බුදු කින ග්‍රහය හොඳ තැනක හොඳ විදිහට ඉන්න නිසා යහපත් ඇත්තක් පෙන්වුම් කරනවා කොහොමනම් මීන රැසින් පිටුන ඇයට ධනය ලැබෙනවා ධනයත් එක්කම එමෙතන් දෑවැද්දත් එක්කම ජීවිතය ජය ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා ඔබට මම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා අපි මේ රාශි 12ට කොහොමද මේ ත්‍රිගා යෝගය බලපාන්නේ කියන එක පොඩ්ඩක් අපි ඉදිරිපත් කළා මීට කලින් මේ ග්‍රහයන්ගේ වෙනස් වීම ගැන කතා කළාට ත්‍රිගා යෝගයක් හතර ග්‍රහ යෝගයක් ගැන කතා කරන ප්‍රමාණය බොහොම අඩුයි ජනමාධ්‍ය වලින් YouTube එකෙන් මාධ්‍ය ජාලාවෙන් ඒ නිසා මේක විශේෂ කරුණක් විදිහට අපි ඉදිරිපත් කරනවා මේක නුඹ අධ්‍යයනයකදී දෙන්න මේ උපදෙස් පිළිපදින්න හැබැයි තමන්ගේ කේන්ද්‍රයට අනුව ඒක වෙනස් වෙනවා දක්ෂ ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයෙක් හොයාගෙන ගිහිල්ලා ඔබගේ කේන්ද්‍රයට මේ ත්‍රිගා යෝගයේ කේතු සමග ඉදෙන යෝගයේ කොහොමද මේක පළවිපාක වෙන්නේ කියන එක බලපාන හොයා ගන්න ඕන ඒ නිසා මගේ මේ පලාපල ඔබට 100ක් හරියන්න පුළුවන් 90ක් 50ක් 60ක් හරියන්න පුළුවන් එක්ක හරි නොයන්න පුළුවන් එක්ක ළඟින් යන්න පුළුවන්
ඒකට හේතුව මේක පොදු පලාපලයක් ඔබගේ කේන්ද්‍රයට අනුව ඔබ දක්ෂ ජ්‍යොතිෂ ශාස්ත්‍රඥ ළඟට ගිහිල්ලා මේ ගැන බලලා කටයුතු කිරීම උපදෙස් ලබා ගැනීම සුසුබවයි කියවෙන්නේ ඔබ සීළු දිනාටම සුබ අනාගතයක් කියලා ප්‍රාර්ථනා කරනවා।